පසුගිය 11වැනිදා කොළඹ හැවුලොක් ඉන්දන පිරෝමහල අසලදී රාජ්‍ය බුද්ධි සේවයේ කොස්තාපල් සිතුම් අලහප්පෙරමට මරු කැඳවූ ඩිෆෙන්ඩර් රත අනතුරු අවස්ථාවේ ඒ පදවමින් සිටියේ 24 හැවිරිදී අශාන් තරින්ද කටුගහ රත්වත්ත නැමැති තරුණෙක් බව පොලිස් ආරංචි මාර්ග හෙළි කරයි. ඔහු මහනුවර ආම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර නීති සිසුවෙකුසේම රද්ද කණ්ඩායමක සමාජිකෙක් බවද වාර්තා වේ. ඔහු අනතුර සිදුවන අවස්ථාවේ බීමතින් සිටි බවට පොලිසිය තහවුරු කර තිබේ. අනතුරෙන් පසු පොලිස් අත්අඩංගුවට පත් ඇති ඔහු 15 වන දින දක්වා රක්ෂිත බන්ධන ගාරගත කිරීමට අධිකරණයේ නියෝග කර ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දන්වා සිටියේ පුද්ගලයා සිදු කළ වරද සම්බන්ධයෙන් මිස ඔහුගේ පවුල් සම්බන්ධතා ආදී කිසිවක් මෙම පරීක්ෂණයට අදාළ කර නොගන්නා බවයි. බම්බලපිටිය හැවුලොක් මාර්ගයේ සම්බුද්ධ ජයන්ති මන්දිරයේ අසලදී ඩිෆෙන්ඩර් රථයක් ගැටි මෙම අනතුරු සිදුව තිබුණි. එමෙන් පොලිස් කොස්තාපල්වරයා සහ තවත් නිලධාරියෙක් පදවමින් සිටි යතුරුපැදිය අදාළ ඩිෆෙන්ඩරේ ගැටීමෙනි. මාර්ගයේ ඉදිරියට ධාවනය වෙමින් තිබූ මෙම යතුරුපැදිය එකවරම මාර්ගයේ අනෙක් පැසට ධාවනය කිරීමට යනවත් සමගම අනතුරු සිදුව තිබු බව මූලික පරීක්ෂණවලදී අනාවරණය විය. අනතුරින් මියගිය සිතුම් අලහප්පෙරම පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි කරුවෙකි. ඔහුගේ එකම සොයුරිය මෙම මරණය සම්බන්ධ පරීක්ෂණ සාධාරණව පැවැත්වුණු ඇතැයි අපේක්ෂා කරන බව විද්‍යුත් මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණි. එසේම සඳහන් කළේ අනතුරු කරලා තියෙන්නේ ඇමති කෙනෙක්ගේ ඥාති කෙනෙක්ලු. ඒ ගැන අපක්ෂපාතීව හොයයි කියලා අපි හිතනවා යනුවෙනි.